සුබ මධ්‍යනක් ඔබ අයිටීන් දෙවා ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය පමනු හේන්ද්‍ර. මම දිමුතු ඒකනායක මණ්ඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සජිත් දිනවන මංගල රැලිය පස්වරුවේ ගාලු මෝදරදී. නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණ අතර කිවිසුමක්. එල්පිටිය බැතිවරණයට සියල්ල සූදානම්. තිස්ස අත්තනායකගෙන් බැතිවරණ කොමිසමට පැමිණිල්ලක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා කිවිසුමකට අද අත්සන් තැබුණා. ඒ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සම්බන්ධවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර කිවිසුමට අත්සන් තැබුණේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දෑසිර ජයසේකර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාර්යවසම් මහතා ඊට අත්සන් තැබුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිසෙන මහතුරු නැතුළු ජ්‍යෙෂ්ඨයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ එකතු වීම කරේ වෙන කවුරුවත් නෙමෙයි, මේ රටේ ජාතික බලවේග. අපේ ජාතික බලවේග විසින් ගෙනාවු නායකයෙක් අපිට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන වැඩපිළිවෙල ඉදිරියට ගෙනාවා. ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එදුවා මේ රටේ දේශපාලනය අතින් ගත්ත කෙනෙක් නෙවෙයි. එදුවා විද්වතුන් අතරින් බිහිවුණු නායකෙක්. ඔවුන්ගේ ඉල්ලීම මත තමයි පොදුජන පෙරමුණ එදුමව මේ සටන ඉදිරිපත් කරේ. අපේ පක්ෂයත් රැකගෙන, රටත් රැකගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කිරීමේ ගමන තමයි මේ යන්නේ. අපි ප්‍රතිපත්තිවල ලොකු ප්‍රශ්න නැහැ. ඔත ආණ්ඩුවක් ගත්තම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක අපි වෙනම ගිවිසුමක් අත්සන් කරනවා. පොදුජන පෙරමුණේ නායකයන් සමග අපි වෙනම ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුම්වල ඉදිරියේ රට අරගෙන යන්න පුළුවන් ගමන් මාර්ගය අපි ශක්තිමත් කරලා තියෙනවා. අපි ඉදිරියේ හදන්නේ මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය කියන සන්ධානය. අපේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය අද දවසේ අපිට කියන්න පුළුවන් 150යි 115 එකතු වුණාම 165ක් මේ එකතු වීම තුළ මේ ගිවිසුම් දෙක ඇතුළේ තියෙනවා. මේ ජයග්‍රහණය තමයි අපි අරගෙන තියෙන්නේ. අපේ පක්ෂ දෙකේම ඉන්න රටේ ජාතියට, රටේ ජනතාවට ආදරය කරන පිරිසක්. අපිට ජනතාව තමයි අපිට කිව්වේ එකතු වෙලා මේ මැතිවරණ යන්න කියලා. ඉතින් අද අපි ඉතාම සතුටු වෙනවා. මේ අපේ ඉතරක් නෙවෙයි, මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි හිටපු මූලධර්මය. මේ කැප වෙච්ච කිසිම කෙනෙක් වින්දිතෙක් වෙන්න බෑ, කිසිම කෙනෙක් අසරණ වෙන්න බෑ. හැම එක්කෙනාම ඒ පක්ෂ දෙකේ අය ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. ජාතියේ සුරක්ෂිතතාවය සමෘද්ධිමත් රටක ජීවත් වෙන්න ඔබේ දරුවන්ට සුරක්ෂිත සමෘද්ධිමත් රටක්, ආරක්ෂිත රටක් බිහි කිරීම එකම පරමාර්ථයෙන් අපි මේ කරේ. අපි අනිවාර්යයෙන්ම මේ ජනාධිපති මැතිවරණ ජයගමු. මැදකොළඹ එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වුණා. එහිදී අදහස් දැක් වූ අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන්. මැදකොළඹ අපි ඔක්කොම ජීවත් වෙන්නේ බය නැති රටක. ඒත් අපි මතක තියාගන්න ඕනේ අවුරුදු 6-7කට ඉස්සෙල්ලා 500-600ක් කොම්පඤ්ඤ වීදියෙන් පන්නලා දැම්මා. ඇපල් වත්තෙන් පණ්ඩල දැම්මා. ඉතින් රිටර්න් එක දෙන්න. ඒ නිසා අද එහෙම වාතාවරණයක් නැහැ. එදා බැලුවා මැදකොළඹ මේ ජනතාව ඉවත් කරන්න. ඉවත් කළා මැදකොළඹ ජනගහනය අඩු කරන්න. අන්න ඒක මතක තියාගන්න කියලා මං කියන්න කැමතියි. අද මැදකොළඹ එහෙම නෙමෙයි. අද මැදකොළඹ සාමේ තියෙනවා මං හිතන්නේ 1500ක් 2000ක් විතර යලි පදිංචි කරලා තියෙනවා. අනාගතේ මීටත් වඩා නිවාස හදලා යලිත් පදිංචි කරවන්න යනවා. අන්න ඒ වැඩ කටයුතු තමයි අපි කරන්න කියලා මං විශේෂයෙන් මතක් කරන්න කැමතියි. අපේ සැලැස්මනු ඊළඟ අවුරුදු 5-10 තමයි ශාලම දිනුවේ මැදකොළඹට එන්නේ.
පටු විදියට බලලා කවදාවත් අපේ රට ජාතිය ආගම ආරක්ෂා කරන්නට බෑ. බොරුවට කතා කරන වීරත්වය ගැන. ඒ වීරත්වය නෙමෙයි, ඒ කුරිරුත්වය, ඒ හිංසනය. ඒ අය බොහොම ආසයි රටේ ජනතාවට වද දෙන්න. මං අහන්න කැමතියි තමුන්නාන්සලාට, මේ රටේ වද දෙන යුගයක්, හිංසාකාරී යුගයක් නිර්මාණය කරන්නට ඔබලා නැවතත් වරක් කැමැතිද? අපි මේ ලබාගත්තු නිදහස අපි ශක්තිමත් කරන්නට ඕන. අපේ රටේ ජාතික ආරක්ෂාවට අනතුරක් එල්ල වෙනකොට ඒවට විරුද්ධව තීන්දුව තීරණ ගන්නට අපි කෙලින් ඉන්නවා. අපිට හොඳ කොද්දක් තිබෙනවා. අපි අනිවාර්යෙන්ම මේ රටේ ජනතාවට කියන්න කැමති, මේ මැදකොළම ඉඳගෙන ජාති ආගම් ભેදේ අපි බලන්නේ. මේ රට තුල තිබෙනවා නම් යම්කිසි ත්‍රස්තවාදයක්, ඒ ත්‍රස්තවාදය අපි විනාශ කරනවායි කියලා මේ මැදකොළම ඉඳගෙන මම කියන්න කැමති. සිංහල බෞද්ධකමට මුල් තැන දීලා අනෙකුත් හැම ජාතියක්ම ආරක්ෂා කරලා, හැම ආගමක්ම ආරක්ෂා කරලා, සමගියෙන්, සමාදානෙන්, මිත්‍රශීලීත්වෙන් අපි ඉදිරියට යන්නට ඕන. ඒක තමයි රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රතිපත්තිය, ඒක තමයි සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්තිය කියලා මම තමුන්නාන්සලාට ප්‍රකාශ කරනවා. අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ ඒගොල්ලන්ගේ තේමාව යන්නේ ජාතිවාදී විතරක් නෙමෙයි, ආගම්වාදී විකුරන්න. ඒ ආගම්වාදී තුලින් ඒගොල්ලෝ හිතනවා අසමිකිතාවයක් ඇති කරනවා, ඒක තුලින් බහුතරය මේකෙන් ජයග්‍රහණය කරනවා කියන එක. එක්සත් ජාතික පක්ෂය සහ පෙරමුණ අපේ වෙනස තමයි ඒ සමගිතාවය ඇති කරන එක. අප රටේ ජාතිවාදී ආගම්වාදී අවුස්සන්න බෑ. අපිට පුළුවන් වුණා ඒක ජයග්‍රහණය කරන්න. ඒ තියෙන සම්පත තමයි අද රටේම අපි ඉදිරිපත් කර ඉදිරියට ගෙනියන්න හදන්නේ. මේ තරම් වැඩ කරපු ආණ්ඩුවක් නෑ සහෝදර මතක තියාගන්න. මේ තරම් දුප්පතුන්ට වැඩ කරපු ආණ්ඩුවක් නෑ. අන්නේ දුප්පතුන්ට වැඩ කරපු ආණ්ඩුව අන්තිමට දුප්පතාගේ මිනිහෙක්ව අපි ජනාධිපති මන්දිරයට යවන්න අවසාන තීන්දුව ගත්ත සහෝදරනි මතක තියාගන්න. දුප්පත්කම නැති කිරීම දුප්පතුන්ට සේවය කිරීමයි. ඒකෙන් හින්දායි අවසානයේදී අපි සජිත් ප්‍රේමදාසව තමුන්නාසයට දන් දුන්නේ. සහෝදරනි මතක තියාගන්න, මේ රටේ දුප්පත් පන්තියට තවත් වැඩ කරන්නට. ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන ජනරලි වාලාවේ මංගල ජනරලිය ගාලු මෝතර පිටියේදී අද පැවැත්වෙනවා. පසුරු දෙකට ජනරලිය ආරම්භ වීමට නියමිතයි. ඒ සඳහා මෙවැනි විට සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව එහි සිටින අප නියෝජිත ධනුෂ්ක වණ්ඩාර පවසනවා. අයිබෝවන්, මා මේ මොහොතේ රැඳී සිටින්නේ ගාලු මෝතර පිටියේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහා ජන රැලිය පැවැත්වීමට මෙවන විට ගාලු මෝදුරු පිටිය සූදානමින් පසුවනවා. එවැගේම තමයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකතුමන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්, එවැගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මහා ජන රැලිය පැවැත්වීමට මෙවන විට සියලුම කටයුතු සූදානම් කොට හමාරයි. මතක මේ වෙලාවේ දින්නවා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමන් අමාත්‍ය කබීර් හෂීම් මහතා. අයබෝවන්තුමා, අයබෝවන්, අද හැමෝම බලාගෙන ඉන්න එක්සත් ජාතික පක්ෂයට මේ ගාලු මෝදුරු පිටිය පුරවන එක, එවැගේම තමයි මේ මහා ජන රැලිය පවත්වන එක අභියෝගයක්ද කියලා. ඒ අභියෝගයට එක්සත් ජාතික පෙරමුණ සූදානම්ද? අභියෝගවලට හැමදාම මුහුණ දුන්න පක්ෂයක්. අවුරුදු 20 ගානක් රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දීලා කොළඹ නගරය පුරවපු පක්ෂයක්. එවැගේම 2018 ඔක්තෝබර් මාසේ බලෙන් ආණ්ඩු පෙරලන්න පස්ස දොරෙන් ඇවිල්ලා අපි එලවන්න උත්සාහ කරනකොට මේ ගාලු මෝදර පිටිය පුරවපු පක්ෂය. මේ අපට අභියෝගයක් නෙවෙයි. මෙය අද අලියාගේ හයිය කාටත් දැනේ. අද සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙනුවෙන්, අපේ ජනාධිපතිතුමා වෙනුවෙන් අද මේ ගාලු මෝදර පිටියේ අපේ පළවෙනි වෙඩිමුරය පත්තු කිරීමේ උත්සවය අතිසාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි සඳහන් කරමු ජන රැලිය සූදානම පිළිබඳව. මේ වගේ දෙයකට සූදානම් වීම ලේසි වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම එන අයට පහසුකම් හරියට සැපයීම, විශේෂයෙන්ම එන අය බස් රථවල එනකොට එයාලට පහසුවෙන් කොළඹ නගරයට එන්න වාහන තදබදයක් නොවෙන්න පොලිසිය සහයෝගය ලබා ගැනීමට අපි පොලිසිය ප්‍රධානින් එක්ක සාකච්ඡා කරා. අද දවස වාහන ගාල් කිරීමට ස්ථාන 6-7ක් අපි නම් කරගත්තා. බලාපොරොත්තු වෙනවා ඒ තදබදය අවම කරන්න පුළුවන් කියලා. මොකද එන ජනතාවට කලින්ම මේ භූමිය තුළට එන්න ඉඩපාඩු තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සමහර අයට හවස 4-5 වෙනකොටත් එන්න බෑ. මොකද ඒ තරම් ජන ගංගාවක් අද එයි කියලා අපි විශ්වාස කරනවා. මම අද කියනවා ඊයේ ඔතන තිබුණේ ගෝටාගේ කයිය, අද මෙහෙ පෙන්වන්නේ සජිත්ගේ හයිය. පසරු දෙකට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මහා ජන රැලිය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ. මේ සියලු තොරතුරු ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු ඇතුවයි දැනට අපි සමුගන්නේ තමිල් ආනන්ද සමගින්. මම ධනුෂ්ක බණ්ඩාර, ගාලු මෝදුර පිටියේ සිට.
ඉදිරියට යන මග හැදුනා එක්සත් ජාතික පක්ෂය ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂවල සහභාගීත්වෙනුයි සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය පැවැත්වෙන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන හමුවට පිට පළාත්වල ජනතාව පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවන් පවසනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපති කරවීමේ පළවෙනි රැලිය වෝල්ෆේස් එකේ පිටියේදී තියෙනවා. ඒකට දැන් වෙනකොට ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. රටේ හතර දෙසින් ඒ සඳහා ගමන් පහසුකම් දෙනවද? ඒ සඳහා අපි සහභාගී වෙන්න ඕනි කියලා ලොකු ප්‍රතිචාරයක් තියෙනවා. ඒකද අපි හිතනවා ඉතාමත්ම සාර්ථකව ඒක සිද්ධ වෙනවා කියලා. අපි බලාපොරොත්තු වෙන අපේ පාක්ෂිකයෝ අපිට සහයෝගය දෙන කණ්ඩායම් තියෙනවා. ප්‍රධාන පක්ෂ ඒ පක්ෂවල සහයෝගය ඒ වගේම රටේ සමස්ත ජනතාව කියන්නේ දේශපාලනේ නොකර ජනතාව දන්නවා රට කොතරින් කොතෙන්ට ගෙනාවද කියලා. කියන්නේ ස්වාධීන අධිකරණ හරි ගස්සලා ස්වාධීන පොලිසි නිර්මාණය කරලා රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරලා සාමයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් තව කෙනෙකුට විරෝධී ප්‍රකාශ කරන්න පුළුවන් රටක් නිර්මාණය කරලා තියෙනවා. බඩු මිල අඩු කරලා තියෙනවා. හැමදේම විනිවිද පේන්න අපි කටයුතු කරලා තියෙනවා. එන්න කිසි බයක් වෙන්න දෙයක් නැහැ. විශාල රැලියක් කැලණියනුත් දහස් සංඛ්‍යාත ජනතාව සහභාගී වෙනවා. පක්ෂය දිනවීමේ ආරම්භය අපේ ජනාධිපති අපේක්ෂකයා දිනවීමට දෙන ආරම්භය ඉතා සාර්ථකව කරනවා. කවුළු මුදොරට එන්න ඔක්කොට බලන්න පුළුවන්. එක්සත් ජාතික පෙරමුණේ පළමුවෙනි ජන රැලිය තමයි අද මේ ගෝල්පේස් පිටියේදී පවත්වන්නේ. මේ රැලියෙන් පස්සේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා සහභාගී වෙන රැලි 150ක් දිවයින පුරා සංවිධානය වෙනවා. ඒක උතුරු නැගෙනහිර පළාතත් එක්කම මේ තරම් විශාල ප්‍රමාණයක් සංවිධානය වෙන ප්‍රථම අවස්ථාව මම හිතනවා මැතිවරණ ඉතිහාසයේ. එක්සත් ජාතික පක්ෂය වුණත් වෙන දේශපාලන පක්ෂයක් වුණත් ජනාධිපතිවරණයක් වෙනුවෙන් කෙටි කාල සීමාවක මෙවැනි මැතිවරණ ප්‍රචාරක රැලි ගණනාවක් පැවැත්වුවේ නැහැ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ගාලු මෝදර රැලිය අඩු ගානේ ලක්ෂ 1.5ක් 2ක් විශාල සෙනඟක් සහභාගී වෙයි කියලා. ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කැලණිය රජමහ විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. කැලණිය රජමහ විහාරස්ථානයේ පැමිණි සජිත් ප්‍රේමදාස මහතා කැලණිය රජමහ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත්පිරිත් සජ්ජායනා කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද පළ කළා. අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. ඉදිරි එන ජනාධිපතිවරණයේදී මේ වේදිකාව මත ඔබතුමාලා මොනවද ජනතාවට දෙන්න හදන්නේ? දැන් අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වා පොහොර නිකන් දෙනවා කියලා ගොවින්ට. ඇත්තටම දැන් ඔබතුමාලගේ ආණ්ඩුව තිබිලත් මුකුත් දීලා නැහැ. හැමදාම ඉතින් හැම එකම නිකන් දෙනවා කියලා තමයි පටන් ගන්න. නිකන් දෙන්නේ ඉතින් අපිට මේවා නිකන් හම්බෙන්නේ නැහැ නේ පිටරටවල් වලින්. මම දැක්ක එතුමා කියනවා රණවිරුවෝ නඩු දාලා තියෙන අය 17 වෙනිදා කොන් නිදාස් කරනවා කිව්වා. මාව නම් ඇදගෙන ගිහිල්ලා නඩු අහන්න මාස 6ක් ගියා. වලිකඩින් එළියට දාන්න අවුරුදු 2.5ක් ගියා. ඒකන්ද ඔය කියන දේවල් කියන විදිහටම කරන්න අමාරුයි. හවසට එන්න ගාවළු මෝදුරට බලා ගන්න පුළුවන් අපි මොනවද කියන්නේ කියලා. ඔබතුමා පසුගිය කාලයේදී සදිස් ප්‍රේමදාස මහතාට විරුද්ධ සිටියා. දැන් කොහොමද ඔබතුමා? විරුද්ධ නැහැ. මම කිව්වනේ එතුමා පක්ෂයෙන් නාමය දන්න ලැබුණොත් එතුමා දිනවන්න වැඩ ගන්නවා කියලා මම කිව්වා. එතුමා ප්‍රකාශ කරපු සමහර ප්‍රකාශ කරන මම වෙනස් මත දැරුවා. ඒවා දැන් විසඳගෙන ඉවරයි අපි. මෙතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා රුක්මලේ ශ්‍රී ධර්ම විචාලෝක විහාරස්ථානයේ වෙතද පැමිණියා. එහිදී කල්යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තපාණී ධම්මාලංකාර ස්වාමින් වහන්සේ බැහැදුටු සජිත් ප්‍රේමදාස මහතා ආශිර්වාද ලබා ගත්තා. සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ආදරණීය පියා මේ රටේ දෙවැනි ජනාධිපති. ඒක අපි සෑම දිනම දන්නා. ඒ වගේම ලංකාවේ මහා කීර්තියක් ඇති කරගෙන සිටිය. ඒ වගේම ලංකාවේ බුදු ජනතාවට මහා සේවාවක් සිදු කළ ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයෙක් ආර් ප්‍රේමදාස ජනාධිපති. එතුමාගේ ආදරණීය පුතුමුවන් සජිත් ප්‍රේමදාස ඇමතිතුමා. ඒ නිසා මේ අවස්ථාවේ අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා ඉතාමත් සතුටින් සන්තෝෂයෙන් එතුමාගේ ජයග්‍රහණය ඒකාන්ත වශයෙන් ලැබේවා කියලා සුභාට මේ රට වෙනුවෙන් මේ දක්වා සිදු කරන ලද සේවාවන් ඉදිරියටත් සිදු කරගෙන යාමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා තුනුරුවන් පිහිට ලැබේවා දෙවියන්ගේ රැකවරණය ලැබේවා කියලා අපි ආශිර්වාද කරන ගරුතර මහා සංඝරත්නයත් අපේ සියලුම දායක දායිකාවන් ඒ ආශිර්වාදය කරනවා ඔබතුමාට තුනුරුවන් පිහිට. රට තුළ යළි ත්‍රස්තවාදයක් ඇති නොවන පරිදි ක්‍රියා කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින් වහන්සේ පවසනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීම සඳහා අනුරාධපුරයේ පැවති ජනරැලියට එක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ දේශපාලනඥයෙක් නෙවෙයි, විශාල සමාජ අත්දැකීමක් තියෙන නායකයෙක්. ත්‍රස්තවාදය පැවතුණු සමයේ මෙරට නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන සියලුම කටයුතු කරලා යුද්ධය මෙහෙවපු නායකයන් අතර කැපී පෙනෙනම නායකයෙක් අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමාට තමයි මේ රට දැන් සිටින මොහොතෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නේ. සහරාන්ලගේ බෝම්බ ආයි කවදාවත් නොයන විදියට ඒ සියලුම සිදුරු වහලා රටට යලි ත්‍රස්තවාදය උදානවන යුගයක් බිහි කරන්නයි අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යලිත් බලයට ගේන්නේ. සජිත් ප්‍රේමදාස මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානී තිස්ස අත්තනායක මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් විකාශය වූ වැඩසටහන් කිහිපයකින් ඒ මහතාට අසාධාරණයක් සිදු බව පවසමිනුයි තිස්ස අත්තනායක මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. ඇතැම් මාධ්‍ය ආයතන එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් වැඩි ගුවන් කාලයක් වෙන් කරමින් ප්‍රතිරූප ගොඩනැගීමට සැලසුම් සහගතව ක්‍රියා කරන බවද ජනාධිපති මෙහෙයුම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. එය බරපතල අසාධාරණයක් මෙන්ම නීති උල්ලංඝනය කිරීමක් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අවාසි සහ අඩුපාඩු සිදුවෙන විශේෂ ප්‍රවෘත්ති හා සංවාද ගණනාවක් සමහර නාලිකාවල ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ නිසා අපි පූර්ණ වාර්තාවක් පසුගිය දවස් 4ක කාලය තුල මේ ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකාවල විකාශනය කෙරුණු ඒ ප්‍රවෘත්ති හා සංවාද පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් අවධානයක් යොමු කළා. ලබාගත් විද්වත් වාර්තාවක් අද දිනේ කොමිසමට ඉදිරිපත් කළා. ඒ ගැන පරීක්ෂණ පවත්වලා අවශ්‍ය පියවර ගන්න කියලා. e-governance ක්‍රමවේදයේ ඇතුළු නව තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ අනාගතයේදී කාර්යශූර තීන්දු ගැනීමේ හැකියාව පවතින බව ඊයේ පැවති කතිකාවකට එක්වමින් ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා. අපේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථාන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ප්‍රධාන රාජ්‍ය බැංකු පද්ධතිය, සුරාබදු දෙපාර්තමේන්තුව, දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රමුඛ ප්‍රවාහන පද්ධතිය, රේගුව, විදුලි බල මණ්ඩලය, වරාය වැනි ඒ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රය කළමනාකරණය කිරීම සඳහා, ඒවට නායකත්වය ලබා දීම සඳහා දේශපාලන පත්වීම් වෙනුවට වෘත්තිමය හැකියාවක්, නිපුණතාවයක්, දක්ෂතාවයක් තිබෙන විශේෂඥවරුන් එම ආයතනවල කළමනාකරණයට පත් කරන්නට අපි මේ අවස්ථාවේ විවෘතවම කැප වෙනවා කියන එක ප්‍රකාශ කරන්න කැමතියි. එදිනෙදා ජනතාවට සංවේදී වන ගැටලු වගේම කෙටිකාලීන, මධ්‍යකාලීන, දීර්ඝකාලීන සැලසුම් නිර්මාණය කිරීමේදී නවීන තාක්ෂණය සහ වෘත්තීය නිපුණත්වය හරහා කඩිනම් විසඳුම් ලබා දීමේ නව ක්‍රමවේදයක් ජනාධිපතිවරයා ලෙස ක්‍රියාත්මක කිරීම මාගේ එකම සිහිනය බවට ඔබලට ප්‍රකාශ කරන්න කැමතියි. e-governance ක්‍රමවේදය හරහා Artificial Intelligent Management Dashboard ක්‍රමවේද වැනි ක්‍රමවේද උපයෝගී කරගෙන අපි පරිණත භාවයක් තුළින් කාර්යශූරත්වය ශක්තිමත් කරමින් ඒ තීන්දුව තීරණ ගැනීමේ ආකාරයන් ඔබලාට උදාහරණ හැටියට මම ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. බඩු මිල ඉහළ යෑම. මම කැමති මේ අවස්ථාවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් සම්බන්ධ කරගන්න. සුබ සන්ධ්‍යාවක් සර්. සුබ සන්ධ්‍යාවක්. මම කැමති ඔබතුමාගෙන් අහන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ප්‍රමාණයන් පහුගිය සති දෙක තුල කොහොමද වෙනස් වෙලා තිබෙන්නේ? අපි වම් පැත්ත සටහනේ දත්වා තිබෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල දත්ත සටහනුයි. මිල ඉහළ යාම අවස්ථාවක් හැටියට කිරිපිටි වල මිල ඉහළ යාම සම්බන්ධව මේ අනුව තවත් දෙයක් තියෙනවා. ගෑස් වල මිල රුපියල් 240කින් පමණ අඩුවී තිබෙනවා. ඉහළ ගිය කිරිපිටි මිල පහළ දැමීම සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග. දැනට අපි තොග වශයෙන් ප්‍රමිතියෙන් යුතු කිරිපිටි තොග වශයෙන් ලංකාවට ආනයන කරන බවත් ඒ ආනයන කරන කිරිපිටි සහ සියලුම කිරිපිටි වලට අදාළ බදු ඉවත් කරන්නෙම යෝග්‍ය බව අපි ඔබතුමාට දැනුවත් කරනවා. මේ කිරිපිටි මිල තිරසාරව සදහටම අඩුවේ පවත්වා ගැනීම සඳහා
අපි දේශීය කිරි ගොවියා ශක්තිමත් කිරීමත් දියර කිරි පරිභෝජනයට පාරිභෝගිකයන් හුරු කිරීමත් යෝග්‍ය බව අපි ඔබතුමාට දැනුවත් කරනවා. රටේ ජනාධිපතිවරයා ජනතාවගේ දැවෙන බඩු බිල ප්‍රශ්නය පිළිබඳව ඍජු අවබෝධයක් තබා ගන්නට ඕන. ඒ ප්‍රශ්නය විසඳීම උදෙසා ප්‍රායෝගික ක්‍රමවේදයක් දත්ත පදනම් කරගෙන කාර්යක්ෂමව ප්‍රශ්නය විසඳීම උදෙසා ඒ යොමුවන නව වැඩපිළිවෙලයි අපි ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මැනේජ්මන්ට් ඩෑෂ්බෝඩ් ක්‍රමය හරහා අපි දැන් ඔබලට පෙන්වුවේ. දැන් අර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීතුමාව කාර්යාලයට ගෙන්නන්න අවශ්‍ය නැහැ. තවදුරටත් පාරේ ලතවීම තුළ දලදේශීය නිෂ්පාදනයට ඍණාත්මක බලපෑමකුත් සිදු කරන්නේ නැහැ. ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසන් සභාව විශේෂ ඒකකයක් පිහිටුවා තිබෙනවා. එම ඒකකය සඳහා ඕනෑම අවස්ථාවක පැමිණිලි ලබා දිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ පර්යේෂණ සහ ක්‍රම සම්පාදක චන්නපීද සිල්වා මහතා ප්‍රකාශ කළේ. අයිටීන් 7 වෙනි පැය වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. අපි විශේෂ ඒකකයක් මෙවර මැතිවරණයට අපි කොමිෂන් සභාවේ ස්ථාපිත කරා. මැතිවරණ ආරවුල් එහෙම නැත්නම් මැතිවරණ ගැටුම් කළමනා කරන ඒකකය කියලා ඕනෑම අවස්ථාවක අපට ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ දුරකථන අංක තියෙනවා මම පැහැදිලි කරන්නම්. 011-2-86-12 011-2-86-85-60 011-2-86-82-17 කියන දුරකථන අංක වලට ප්‍රධාන කාර්යාලයේ මෙතරතුරු එවන්න පුළුවන්. ඊට අමතරව ෆැක්ස් අංක තියෙනවා 2-86-85-29 2-86-85-26. ඊට අමතරව වයිබ වට්ස්ඇප් මාර්ගෙන් තමන්ගේ පැමිණිල්ල යොමු කරන්න පුළුවන්. 071-91-6-04 කියන දුරකථන අංකයෙන් වයිබ වට්ස්ඇප් කරන්න පුළුවන්. ඒ වගේම අපේ ඊමේල් අංකයේ තියෙනවා complaint.per2019@elections.gov.lk. ඊළඟට මැතිවරණ කොමිෂන් සභාවේ Facebook අඩවිය. මේවා අපේ මැතිවරණ කොමිෂන් සභාවේ Facebook පිටුවෙත් පුවත්පත්තර තමයි ප්‍රසිද්ධ කරලා තියෙනවා. යම්කිසි ප්‍රදේශයක මැතිවරණ නීතියක් උල්ලංඝනය වෙනවා නම් මේ ඕනෑම මාධ්‍යකින් තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. අපි ඒ වෙලේම ක්‍රියාත්මක වෙන්න පුළුවන් විදියට අවශ්‍ය වැඩපිළිවෙළ දැන් සංවිධානය කරලා තියෙනවා. මොකද පොලිස් ඒකකයකුත් අපිත් එක්ක ඉන්නවා නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන්. කොළඹ ප්‍රධාන කාර්යාලය විතරක් නෙමෙයි ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල මේ ඒකකය මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා. මේ ආණ්ඩුක්‍රමයෙන් මේ රටේ අයිතිය තියෙන ජනතාවට පරමාධිපත්‍ය ජනතාව සතුයි. තමන්ගේ පරමාධිපත්‍ය ප්‍රදර්ශනය කරන්න පුළුවන් හොඳම අවස්ථාවයි මැතිවරණය. ඡන්දේ පාවිච්චි කිරීමෙන්. ඉතින් පළවෙනි ඉල්ලීම තමයි 159,92,096ක් වෙච්ච ඡන්දදායකයන්ට ඇවිල්ලා ඡන්දේ පාවිච්චි කරන්න. මොකද හේතුව ඔබ ඡන්දේ පාවිච්චි කළත් නොකළත් ඔබ වෙනුවෙන් දරන්න ඕනේ වේදම දරලා ඉවරයි. ඔබ ඔබේ මතවාදය ඔබේ යුතුකම් මොකද්ද කියන එක ඉෂ්ට කරන්න. මේ කරන්නේ ඔබ ඔබේ රටේ විධායකය තෝර ගැනීම. අවුරුදු 5කට සැරයක් ලැබෙන්නේ. ඒ අවස්ථාව අනිවාර්යෙන් අපිට පුරවැසියෙක් විදිහට ඔබේ යුතුකමක් වෙනවා. ඒක ඔබේ වගකීමක් වෙනවා. ඔබ ඡන්දේ පාවිච්චි කරන්න. හෙට පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට සියල්ල සූදානම් බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසනවා. ආරක්ෂාව තහවුරු කර ඇති අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේද අද සිදු කෙරෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට වෙනදාට වඩා 4 ගුණයක් ආරක්ෂාව යොදවා ඇති බව ගාල්ල දිස්ත්‍රික් සහකාරණ මැතිවරණ කොමසාරිස් යුකේ චන්ද්‍රලාල් මහතා පවසනවා. නිලධාරීන් 580 දෙනෙකු පමණ යොදවා තිබෙනවා. 53,384 දෙනෙක් ඡන්දය ලබා දීම සඳහා සුදුසුකම් ලැබලා ඉන්නවා. ඒ සියලු දෙනාගේ ඡන්ද විමසීම සඳහා හෙට දිනේදී මෙම ස්ථානයේදී ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදු කිරීමට කටයුතු කළ තියෙනවා. ඒ සඳහා නිලධාරීන් අපි 580කට වැඩි පිරිසක් යොදවලා තියෙනවා. ඊට අමතරව ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහා වෙනදා අපි සපයනු ලබන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 4 ගුණයකින් වැඩි කරලා දැඩි ආරක්ෂාවක් ඇල්පිටියේ ඡන්ද විමසීම සඳහා ලබා දීලා තියෙනවා. ඊට අමතරව 11 වෙනිදා මේ ස්ථානයේදීම සිදු කරනවා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම. ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්ද මධ්‍යස්ථාන 47 දීම සිදු කරනවා. 11 වෙනිදින රාත්‍රී 10 පමණ වෙන විට අපි විශ්වාස කරනවා පළාත් පාන ආයතනයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ ස්ථානයේ සිට ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙයි කියලා. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාද වාර්තා වී නැති බවයි ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් අවධාරණය කළේ. මේ වන විට කිසිදු බරපතල ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වුණේ නැහැ. ඉතාම සතුටුදායක තත්ත්වයක් තියෙනවා. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ ආරක්ෂක අංශවල සියලු නිලධාරීන් ඉතාමත් මැනවින් මේ කටයුත්ත සිදු කළා. යම් යම් ස්ථානවල සුළුසුළු සිදුවීම් කීපයක් වාර්තා වුණා. ඒ තරම් බරපතල ගණයේ වනමේ ඒ ගැන පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. ITN දිවා ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.
www.ipnnews.lk.